අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. පාතාලයේ 29ක් ඩුබායි පැනලා ප්‍රංශයේත් එකෙක් කියලායි තියෙන්නේ. රොත්තම දක්කන් එන්න රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා කියලා ටිරාන් අලස් මහතාගේ ඡායාරූපයක් සහිතව තමයි මේ තොරතුර වාර්තා කරනු ලබන්නේ. ඉතින් ඒ අනුව මේ වන විටත් ඒ රටවල්වල බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ වී තිබෙන බව ඔහු කියනවා. එම සියලුම දෙනා අත්අඩංගුවටගෙන ලංකාවට ගෙනීම සඳහා රජය ඩුබායි සහ ප්‍රංශ රාජ්‍යයන් සමග රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා කියනවා. ඉතින් එම පාතාලකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ සැලසුමක් ක්‍රියාත්මක කර ඇතැයිද ඔහු කියනවා. මෙම පාතාල ප්‍රබලයන් 29 දෙනෙකු ඩුබායි රාජ්‍යයේ සිටද එක් අයෙකු ප්‍රංශයේ සිටද ජාවාරම් මෙහෙවන බවට තොරතුරු ලැබී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඉතින් මෙරට පාතාලය සහ කුඩු ජාවාරම් යුක්තිය මෙහෙයුමෙන් ඉදිරි මාස 6දී සම්පූර්ණයෙන්ම නතර කරන බවකි මහජන ආරක්ෂක අමාත්‍යවරයා. කවුරු බාධා කළත් ඒ කාර්ය නතර නොකරන්නේයයිද ප්‍රකාශ කරනවා. ඉතින් කුඩු සහ පාතාලය 100%ක් අතුගා දමන්නේ යයි සහතිකයක් දීමට නොහැකි නමුත් අනිවාර්යෙන්ම ලොකු වෙනසක් කරන බව තමයි ටිරාන් අලස් මහතා සඳහන් කර සිටින්නේ. ඉතින් කිරිඳිවැල අධ්‍යාපනිකා වෙළඳ ප්‍රදර්ශන සැණකෙළිය පෙරේදා සහභාගී වීමෙන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහු මේ සියල්ලම සඳහන් කරා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.